ඇයිටන් මධ්‍යහන ප්‍රධාන ප්‍රති විකාශය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම ඉෂාරා චන්ද්‍රසේකර. මුලින් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. උතුර උතුරු මැද ඌවහා නැගෙනහිරට අදත් වැසී. චන්ද පත්‍රිකා අද සිට නිවෙස්වලට. විදේශ භාෂා ඉගැන්වීමේ ගුරුවරුන් බදවා ගැනීමට කැබිනට් අනුමැතිය. පරිසරයට ඇලුම් කරන නවදිල්ලි වැසියන් මහපාරේ. දේශීය ප්‍රවෘත්ති. නැගෙනහිර උතුර උතුරු මැද සහ ඌව පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින්ට ගිනිකොන දෙසින් වයිගොලේ වර්ධනයෙන් පවතින කැළඹිලි ස්වභාව හේතුවෙන් අද රාත්‍රී කාලයේ සිට විශේෂයෙන්ම දිවයිනේ උතුර නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. මේ අනුව අද දිවයිනේ නැගෙනහිර උතුර උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවද පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 1න් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අපි ජනතාවගෙන් කාණික ඉල්ලා සිටිනවා. නායාමයේ නිවේදන නිකුත් කළ ප්‍රදේශවලට එම නිවේදනය තවදුරටත් දීර්ඝ කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියුක්ත අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසන්නේ. විශේෂයෙන්ම බදුල දිස්ත්‍රික්කයේ ඊයේ දිනේදී ඇල්ල වැල්ලවාය මාර්ගය සම්පූර්ණයෙන්ම මෙවැනි විට වසා දමා තිබෙනවා. විකල්ප මාර්ග අඛණ්ඩව අපි ජනතාවට ලබා දුන්නා. විශේෂයෙන්ම මේ මාර්ගය භාවිතා නොකොට විකල්ප මාර්ග භාවිතා කිරීම මේ අවස්ථාවේදී ඉතාමත් වැදගත් වෙනවා. එම ගල් සහ පස් තවමත් අයින් කරමින් පවතිනවා. ඊයේ දිනේදීත් නායම් නිවේදනයේ නිකුත් කළා කළුතර රත්නපුර කෑගල්ල බදුල කියන දිස්ත්‍රික්කවලට. මෙම තත්ත්වය සමගම නායම් ලක්ෂණ පිළිබඳ දැඩි විමසිලිමත් භාවයක් ඇති කරගන්න, පස්වල ඇතිවෙන පැලුම් පිපිරීම්, ගස් ඇලවීම්, බිත්තිවල ඉරිතැලීම්, ආගන්තුක දිය උල්පත් මතුවීම් හෝ මඩ සහිතව එම දිය උල්පත් සිඳී යාමෙනි කරුණු කාරණා සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් පසු වෙන්න සියලුම පාර්ශ්වකරුවන් සූදානම් කළ තිබෙන්නේ. ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළුව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සමග සහන වැඩපිළිවෙල ආරම්භ කිරීමට අඛණ්ඩව සූදානම් කළ තිබෙන ඒ අවශ්‍ය පරිදි ඉදිරියේදී ඇතිවන්නා වූ වැසි සහිත තත්ත්වයන් සමගම මීට අමතරව 117 දුරකථන අංකය පැය 24 පුරාම විවෘතව පවතිනවා. ලබන 16 වනදා තමන් ආරම්භ කරන්නේ දේශපාලනඥයින්ගේ බඩපටි තද කරගෙන ජනතාවට සහන ලබා දී ජනතාව රජකරවන දේශපාලන සංස්කෘතියක් බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බෙලියත් නගරයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජනහමුවක් බෙලියත්ත නගරයේදී පැවැත්වුණා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ 50 වන ජනරැලිය ලෙසයි එය පැවැත්වුණේ. එම පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකින් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා. මේ රටේ මහජන ඡන්දයෙන් පත්වෙන සෑම දේශපාලන මහජන නියෝජිතයෙක් පළමුව රට පළමුව පොදු ජනතාව පළමුව තමන්ගේ ජනතා සේවාව මෙන්න මේ ප්‍රමුඛතාවයන් වලට මුල්තැන දීලා කටයුතු කිරීමේ නව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතිය අපි 16 වෙනිදාට ආරම්භ කරා. අපි මහජන නියෝජිතින්ට පහසුකම් ලබා දෙන්න ලෑස්ති. මහජන සේවාව ඉෂ්ට කරන්න තමන්ගේ මහජන නියෝජනත්වය බඩවඩා ගන්නට බඩගෝස්තරවාදී දේශපාලනයට මුල්තැන දෙන ඇත්තොන්ව අපි සම්පූර්ණයෙන්ම දේශපාලන ශේෂ්ත්‍රයෙන් ඉවත් කරන රටේ දේශපාලඥුන්ගේ ගතියක් තියෙනවා. රටේ ජනතාවට කියනවා බඩ පටි තද කරගන්නයි කියලා. නමුත් තමන්ගේ පටි ටික බුරුල් කරගන්නවා. තමන්ට පහසුකම් ඕන තරම් ලබා ගන්නවා. එහෙනම් මේ අලුත් ක්‍රමවේදය තුළ
පාලකයොයි දේශපාලඥයොයි බඩපටි ටික තද කරගෙන අපේ සම්පතුත් ජනතා සේවයට යොමු කරලා ඉතාමත්ම පරාර්ථකාමී ප්‍රගතිශීලී දේශපාලන සංස්කෘතිය අපි අලුතෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාව තුළ මම ඔබතුමන්ලාට කියන්න කැමති රටේ ජනාධිපතිවරයා ඇතුළුව මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් වෙන් කරපු තීරු බදු රහිත වාහන පර්මිට් අපි හැමෝටම අහෝසි කරනවා. ඒවායින් ඉතුරු වෙන මුදල් වලින් අපි මහජනතාවට සේවය කරනවා. මේ අතර මුල්කිරිගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝගයක් කළා. රූපවාහිනී විවාදයකට තනිවම පැමිණීමට නොහැකි නම් පවුලේ සියලු දෙනා සමග පැමිණ ඊට එක්වන ලෙසයි මෙහිදී අභියෝග කෙරුණේ. මම ආරාධනා කරා මගේ ප්‍රතිවාදියාට එතුමාගේ සැලැස්ම රට ගොඩනැගීම නම් මගේත් සැලැස්ම රට ගොඩනැගීම. අපි දෙන්නම රට ගොඩනගනවා නම් මහජනතාවට හොඳ විවෘත පිරිසිදු තීන්දුවක් ගන්න සජීවීව සංස්කරණය කරන්නේ නැතුව එඩිට් කරන්නේ නැතුව නිර්පාක්ෂික වේදිකාවට අර හරියට ඇමරිකානු ජනාධිපතිවරණවලදී වගේ දෙන්නට පුළුවන් වේදිකාවට ඇවිල්ලා හොඳ විවාදයක් කරන්න, හොඳ පිරිසිදු විවාදයක් කරන්න. මං අහන්න කැමති මෙච්චර කියලාද ඇයි ඔබ එන්නේ නැත්තේ? මං අහන්න කැමති මෙච්චර කියලාද එන්නේ නැත්තේ සජිත් ප්‍රේමදාසට මූණ දෙන්න බැරි නිසාද? සජිත් ප්‍රේමදාසත් එක්ක විවාද කරන්න බැරි නිසාද? එහෙම අඩුපාඩුවක් තියෙනවා නම් මම මගේ ප්‍රතිවාදියට කියනවා එතුමට තව කිහිලිකරුවක් හැටියට ඕන්නම් අයියව තන ගහගෙන ඉන්න මං තනියම මූණ දෙන්නම්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අයියත් මදි නම් පවුලේ ඔක්කොම ගහගෙන ඉන්න සජිත් ප්‍රේමදාස තනියම මූණට මූණ දීලා ඕනම විවාදයකට ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. බණ්ඩාරන නගරයේ පැවති ජන රැලියකට එක්වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණෙන් මෙම රැලිය සංවිධාන කර තිබුණා. පක්ෂ නියෝජිතයන් පිරිසක් මීට එක්ව සිටියා. අපේ රටේ ස්ථාවරත්වය අපි තහවුරු කරගත්තේ නැතොත් අපිට ආර්ථිකව මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක් නැහැ. සංචාරක ක්ෂේත්‍රය නිසා විශාල ව්‍යාපාර ඇති වෙලා තිබෙනවා. නමුත් මේ පාස්කු ඉදා සිද්ධියෙන් පස්සේ ඒවා කඩා වැටෙන්න පටන් ගත්තා. මොකද රටක ආරක්ෂාව නැත්තම් ස්ථාවරත්වයක් නැත්තම් විදේශීය සංචාරකයන් අපේ රටට පැමිණෙන්නේ නැහැ. මොකද අපි ආරක්ෂාව තහවුරු කරනවා පමණක් නෙවෙයි අපේ රට සංචාරකයන් ගෙනෙන්නට පුළුවන් රටවල් අපි හොයා ගන්න ඕන. මේ සංචාරක ක්ෂේත්‍රය ඩොලර් බිලියන 10ක විදේශ විනිමයක් ගෙනෙන ක්ෂේත්‍රයක් බවට අපි පත් කළ යුතුයි. යුද්ධය අවසන් කරාට පස්සේ අපිට හැකි වුණා ලෝකයේ ඉතා වටිනා ආයෝජකයන් අපේ රටට ගෙන එන්නට. අපි ළඟ සැලසුම් තියෙනව පමණක් නෙමෙයි අපි ඒ සැලසුම් කරලා පෙන්නුවා. රට වෙනස් කිරීම සඳහා බොහෝ දෙනා ජාතික ජනබල වේගයේ සමග අත්වල් බැඳගෙන සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා පවසනවා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජාතික ජනබලයේ ශක්තිමත් වෙන මොන ප්‍රමාණයෙන්ද මේ රටේ ජනතාව අයිතිං ආරක්ෂා වෙනවා, රට සුරක්ෂිත වෙනවා? ඔබ වෙනුවෙන් සටන් ගන්න අපිට හැකියාව තියෙන නිසා මේ ජනාධිපතිවරුන් දෙපැ වෙනසක් කරමු. ඒ වෙනස සඳහා මේ පාර සීනුව හොයන්න යන්න එපා. සීනුව නෑ, අලුත් ලකුණක්. ඒ වුණාට හොඳ ලකුණක්, මග පෙන්වන ලකුණ. අතරමං වෙච්චාට මග පෙන්වන ලකුණ නිසා අපේ වල්මත්තේ ජාතික මග පෙන්වන්න ඕන නිසා හැමෝත් එක්කම කතා කරලා ඡන්ද එකතු කරලා 16 වෙනිදා උදේ පාන්දර ඡන්ද පොළට ගිහිල්ලා මේ රට වෙනස් කරන ගමනට යෝධ පියවරක් තියමු කියලා. කොළඹ නුවර අධිවේගී මාර්ගය පිළිබඳ ඇතමුන් සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් මේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු මේ වන විට 90%කින් අවසන් කර ඇති බවයි. පසුගිය සතියේ තුල මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මහනුවර දිස්ත්‍රික්කයට ඇවිල්ලා යම් යම් දේවල් කියමින් යනවා. එතුමා රැස්වීමල කිව්වා අර ක්‍රියල් කියන එකේදී අධිවේගී මාර්ගයක් පටන් ගත්තා අපි ඒක දැක්කේ නැහැ කියලා. මම එතුමාට කියන්න කැමතියි එතුමා මාත් එක්ක එනවනම් යන්න අධිවේගී මාර්ගය මම පෙන්වන්නම්. මොකද මේ අධිවේගී මාර්ගයේ කොටස් තුනකින් තියෙන්නේ කඩවත මීරිගම, මීරිගම කුරුණෑගල, කුරුණෑගල නුවර.
මීරිගම කුණ්ඩරාගේ කොටස 190ක් ඉවරයි. ඒ කොටස අවසන් කරුවයින් පස්සේ අපිට බහනුවරට එන්න පස් යාලේ ඉඳලා මීරිගම ගිහිල්ලා කුණ්ඩරාගේ ලහරා එන්න පුළුවන්. අමාරුම හරිය හයිවේ එකට යටත් වෙලා කිලෝමීටර් 45. අපිට මේ 110 හදාගන්න බැරි වුණේ අපේ ආණ්ඩුව මල්ගොල්ල කාපු නිසා ඔක්තෝබර් මාස. මේගොල්ලේ ගිවිසුම් වෙනස් කළා වෙන ක්‍රමයකට මේක හදන්න උත්සාහ කෙරුවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිදු තැනක ඒකීය රාජ්‍ය සංකල්පය ගැන හෝ බුදුදහමට ප්‍රමුඛ ස්ථානය ලබා දීම පිළිබඳ සඳහන් කර නැති බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. මහරගම ප්‍රදේශයේ තරුණ පිරිසක් සමග පැවති හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. හංසයා දියෙන් කිරිවෙන් කරගන්නවා වගේ අපේ ජනතාවත් අපි හිතනවා මනාපෙන් සුදුසු පුජ්‍යලයෝ පාර්ලිමේන්තුවට යවයි කියලා. මේ මාර්තු මාසෙන් පස්සේ පත් වෙන රජයේ යටතේ කිසිම අමතිවරයෙකුට තමන්ගේ ඥාතීන් තමන්ගේ අමාත්‍යාංශයේ ආයතන වලට පත්වීම කරන්න අපිට දෙන්නෙත් නැහැ. ඒ වගේම ජාතික ලයිස්තුව අපි සම්පූර්ණයෙන්ම වෘත්තීය වේදීන්ට පමණක් සීමා කරනවා. එහි කාන්තා ප්‍රතිශතයේ 25% කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නිල චන්ද පත්‍රිකා අද සිට නිවෙස් වලට බෙදා හැරීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එළඹෙන ජනාධිපතිවරණයට අදාළ චන්දදායකයන් වෙත සියලුම නිල චන්ද දැන්වීම් පත්‍රිකා අද දින සිට අපි බෙදා හැරීමට අවශ්‍ය කරන කටයුතු සංවිධානය කර තිබෙනවා. විශේෂයෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ විශේෂිත බෙදීම් දිනයක් විදිහට නොවැම්බර් මාස 3 වෙනිදා යොදා ගන්නවා. ඒ අතරේ සාමාන්‍ය පරිදි බෙදීම් කටයුතු කරනවා. 3 වෙනිදා විශේෂ බෙදීම් දිනයක් විදිහට සලකා කටයුතු කරනවා. ඒ වගේම 9 වෙනිදා දක්වා මේ බෙදීම් කටයුතු කරනවා. පනතේ විධිවිධාන අනුව අපිට 9 වෙනිදාන් පස්සේ බෙදීම් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අදාළ මැතිවරණ පනතට අනුව 9 වෙනිදාන් පස්සෙත් යම් කිසි කෙනෙකුට නොලැබුණොත් නිල චන්ද දැන්වීම් පත්‍රිකාව එය අදාළ තැපැල් කාර්යාලයට පැමිණ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රජයේ පාසල්වල විදේශ භාෂා ඉගැන්වීමට උපාධිධාරී ගුරුවරුන් බදවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබෙනවා. මෙරට පාසල් පද්ධතිය තුළ විදේශ භාෂා ඉගැන්වීමේ අවස්ථාව පුරුල් කිරීම මෙහි අරමුණයි. මේ යටතේ පාසල් තුළ විදේශ භාෂා ඉගැන්වීමට ගුරුවරුන් 729 දෙනෙකු බදවා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා. පාසල් විෂය මාලාව තුළ ප්‍රංශ, ජර්මන්, හින්දි, ජපන්, අරාබි සහ කොරියා භාෂා ඉගැන්වීම සඳහා මෙසේ විෂය පදනමින් උපාධිධාරී ගුරුවරුන් බදවා ගන්න ලබන්නේ පළමු වතාවටයි. ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමිය දෙන පුද්ගලයෙකු හම්බන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. හම්බන්තොට මූලස්ථාන පොලිසියේ අපරාධංශයට ලැබුණු තොරතුරකට අනුවයි ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණේ. සැකකරුගෙන් සිදු කෙරුණු වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී ඔහු විසින් සොරකම් කරන ලද ටැබ් පරිගණක, ජංගම දුරකථන සහ රන්භාණ්ඩ තොගයක්ද සොයාගෙන තිබෙනවා. සැකකරු හම්බන්තොට ඉඳිබින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. කොටහේන යහපත් එරේරා කන්‍යාරාමයේ 150 වන සම්වත්සරය වෙනුවෙන් අභිනවයේ නිදිකනු ලැබූ විද්‍යාලීය ශ්‍රවණාකාරය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරුණා. මෙම අවස්ථාවට විදුහල්පතිනි මේරි රේණුකා සිල්වා කන්‍යාසූරිය, උපවිදුහල්පති ඩිලක්ෂා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොළඹ ආනන්ද විද්‍යාලයේ 132 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය එම විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වුණා. මෙහිදී විශිෂ්ට දක්ෂතා දැක්වූ විද්‍යාලීය සිසුන් 477 දෙනෙකු ඇගේමට ලක් කෙරුණා. මෙම අවස්ථාවට ආනන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙකු වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දේශීය විලාපයේ නිවාලන මහෝකිය සත්‍යරාව යන මෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමේ වැඩසටහනක් නුගේගොඩ ආනන්ද සමරකෝන් නිලිමහන් රංගපීඨයේදී පැවැත්ුණා. මෙම අවස්ථාවට නිදහස් කලා සංධානයේ සහ පොදුජන කලා සංධානයේ නියෝජනය කරමින් කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ව්‍යවස්ථා අධ්‍යාපන ආයතනය මගින් ප්‍රකාශන 4ක් කෙළි දැක්වීම පදනම් ආයතනයේදී සිදු වුණා. 30 වසරක බලය බෙදීම සහ ලංකාවේ පළාත් සභාවල කාර්යභාරය එම ප්‍රකාශනවලට ඇතුළත්. ස්විට්සර්ලන්තයේ නීතිය හා ෆෙඩරල් ක්‍රමය පිළිබඳ මහාචාර්යවරිය මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්තුවා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ 4 වන ගුණ සැමරුම වෙනුවෙන් කෝට්ටේ නාග විහාරස්ථානයේදී නවීකරණය කරන ලද 12 මහේ පහන විවෘත කිරීම උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංගණායක
ඔරිගන් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පල්ලේබාගේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට ඇමරිකාවේ පදිංචි පූජ්‍ය සේයන් තුන් ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටියා. වවුනියාව ප්‍රදේශයේ සිදු කෙරුණු විශේෂ පරීක්ෂා කිරීමකදී ඩෙංගු මදුරු කේටයන් සහිත ස්ථාන 41ක් හමු වී තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සෞඛ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම රාජ්‍ය ආයතන කීපයක් එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළා. ඩෙංගු මදුරු වන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 56 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමටද මෙහිදී කටයුතු කෙරුණා. බවුනියාව දිස්ත්‍රික්කයෙන් මේ වන විට ඩෙංගු රෝගීන් 261 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙම තත්ත්වය මැඩ පවත්වා ගැනීමේ අරමුණින් මෙම පරීක්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. වික්ටෝරියා රක්ෂිත භූමියේ නිදහන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. සුඛෝපභෝගී ජීප්‍රතයක් සහ කැණීම් උපකරණ කිහිපයක්ද ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවටගත් පිරිස අතර දිවයිනේ ප්‍රකට ඉදිකිරීම් ආයතනයක විධායක ඉංජිනේරුවරයෙක්ද සිටින බවයි වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරුකට අනුවයි මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණේ. සැකකරුවන් වලපනේ දිසා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ 3 වන දිනය වන අද දිනේද මලල ක්‍රීඩා තරඟ ඉසව් කිහිපයක් මෙවන විට පැවැත්වෙනවා. ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා දුරපැනීමේ ඉසව්වේ රන්පතක්කම දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ අංජානි පුල්වංස සමත් වුණා. ඇය මීටර 5.96 දක්ෂතාවක් දැක්වුවා. එම තරඟ ඉසව් වෙරිදි පදක්කම හිමි කරගත්තේ එම පළාත නියෝජනය කළ WVL සුගන්දී. මීටර 2.12 දක්ෂතාවක් දැක්වූ බස්නාහිර පළාත නියෝජනය කළ යුතිවංක පෙරේරා පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. එම තරඟ ඉසව් වෙරිදි පදක්කම හිමි කරගත්තේ දකුණු පළාත නියෝජනය කළ KCL මෙන්ඩිස්. ඔහු දැක්වූ දක්ෂතාව මීටර 2.1. මේ අතර ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ ඊයේ දිනේදී බස්නාහිර පළාත සහ වයම් පළාත අතර කාන්තා පාපන්දු අවසන් මහා තරඟය පැවැත්තුණා. එහිදී අකණ්ඩව 6 වන වරටත් ශූරතාව හිමි කර ගැනීමට වයම් පළාත් කණ්ඩායම සමත් වුණා. කොළඹින් බැහැරව පළමු වරට විදුලි ආලෝක දහරා මැදේ පාපන්දු තරඟයක් පැවැත්වීම මෙහි විශේෂත්වයයි. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ශ්‍රී ලංකා තරඟ සංචාරයේ තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ලබන මාර්තු 3 වනදා එංගලන්ත කණ්ඩායම මෙරට වෙත පැමිණීමට නියමිතයි. දෙරට අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය මාර්තු 19 වනදා ගාල්ලේදී ආරම්භ වෙනවා. එම තරඟාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරඟාවලියක් ලෙසයි පැවැත්වෙන්නේ. එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු ටෙස්ට් තරඟය මාර්තු 7 වනදා ආරම්භ වෙනවා. ලෝක කුසලාන රග්බි තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය එංගලන්තය සහ නවසීලන්තය අතර අද පැවැත්වීමට නියමිතයි. එම තරඟයට සහභාගී වන නවසීලන්ත සංචිතය පසුගිය දා නම් කෙරුණා. එංගලන්තය සමග පැවැත්වෙන අවසන් පූර්ව තරඟයට සහභාගී වන නවසීලන්ත සංචිතයට ක්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළත්. අයර්ලන්තය සමග පසුගිය සෙනසුරාදා පැවති අර්ධ අවසන් පූර්ව තරඟයට සහභාගී වූ සංචිතයේ කිසිදු වෙනස්කමක් මෙම තරඟයේදී සිදු කර නැහැ. ආරම්භක ක්‍රීඩකයන් 15 දෙනාගේ එක් වෙනස්කමක් සිදු කිරීමට නවසීලන්ත පුහුණුකරු තීරණය කර තිබෙනවා. අයර්ලන්තය සමග පැවති තරඟයේ ආරම්භක ෆ්ලැන්ක ක්‍රීඩකයා ලෙස කටයුතු කළ සෑම් කේන් වෙනුවට මෙම තරඟයේදී ආරම්භක ෆ්ලැන්ක ක්‍රීඩකයා ලෙස කටයුතු කරන්නේ ජොඩි බැරට්. එංගලන්තය සමග පැවති තරඟය සඳහා නවසීලන්ත කණ්ඩායම ඉතා හොඳ සූදානමකින් පසුවන බවයි නවසීලන්ත පුහුණුකරු ස්ටීව් හෙන්සන් පවසා සිටියේ. සමගින් ඇටියෙන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. පස්වරු 1:55 සිට අපගේ පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk